උත්සාහය ඇත්තම හොඳයි කියලා මේ ඉතාලම හොඳ උත්සාහයක් මම ඒකට සුබ පතනවා ගමන්න මගේ ප්‍රශ්නය මහාචාර්ය නලින්ද සිල්ල මැතිතුමා ඉදිරිපත් කරනවා බටහිර විද්‍යාව බටහිර විද්‍යාවක් ගැන කියන එතකොට මේ විද්‍යාව මේ විද්‍යාවෙන් උත්තර හොයන්න යනවා එතකොට දැන් මාක්සාදීනුත් ඒකම හිතනවාද මේ විද්‍යාව ඇත්තද මේ විද්‍යාවට උත්තර තියෙන්නේ එතකොට එයා ජාතිකවාදී චින්තනයක් ඉදිරිපත් කරනවා මේකට මාක්සාදී අදහසක් උත්තරයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක සභාවෙන් මම කියනවා දැන් හැබැයි අර මම තමිල් කිව්ව එකතැනක මේ දැන් සමාජවාදයේ මේ සෝවියට් මේ කොමියුනිස්ට්වාදය මේ ස්ටැලින්ගේ කාලේ මේ කාර්මික කියන්නේ කාර්මික විද්‍යාව තාක්ෂණය භාවිත කරමින් මිනිස්සු ජීවිතය සංස්කරණ අර දරවල් එක තරගෙට ගියා. එතන පටන් ගත්තා ඇත්තටම. කිසි ගණන් වල ස්ටැලින් කිව්වේ අපි බටහිර අපි කොහොමද යා යුතුයි. නැත්නම් අපි පැවැත්ම නැහැ කියන එක ඒගොල්ලෝ මූලික ඒගොල්ලෝ මොඩර්නයිසේෂන් එකේ නවීකරණයේ ප්‍රධානම සටන් පාඩම. බටහිර අපි කොහොමද යන්නේ? කියන්නේ අපේ වාදිනිය ආගෙන මේක මොකද මේ කියන්නේ. නමුත් ඊට පස්සේ දැන් මේ කතා කරන ප්‍රශ්නේ කියන්නේ මේ 960 ගණන් වෙනකොට සමාජය හා සුභාදහම අතර මිනිසා සහ සුභාදහම අතර මේ අර අපි කියන්නේ මොකද බැලන්ස් එක තුලනේ විතරයි. ඉතින් ඉතින් තමයි වතුනේ අපි දැන් අද කතා කරන මේ ග්ලෝබල් ප්‍රොබ්ලම්ස් කියන එක. ගෝලීය ගැටලු මොනවද? පරිසර ගැටලු, එකොලොජි කියන ගැටලු, ග්ලෝබල් වෝමින්, ඊළඟ යුද්ධය හා සාමය, බල ශක්ති ප්‍රශ්නය, හිතගෙන විශ්වාසය නැතිකම මිනිස්සුන්ට ජනගහන වල ආදී සංකල්පිත ප්‍රශ්න නේ. ඒතොර ඒවා වතුනේ ඒකට. එතකොට බටහිර විද්‍යාව විද්‍යාව මේ විද්‍යාව කියන එක හැබැයි මේ බටහිර විද්‍යාව කාරණා ටිකක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. ඒක පිළිගන්න. මොකද අපි කියන්නේ මිනිස් කටයුතු, මනුස්සයාගේ කටයුතු වඩාත්ම පහසුවෙන් කැපැත්තෙන් කරගෙන යනවා අපි තාක්ෂණය පාවිච්චි කරනවා. ඒක ආරම්භයක් විදිහට, මේක මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා. එතකොට විද්‍යාව කියලා කියන්නේ මෙතන ඇත්ත වශයෙන්ම යම් කිසි ආකාරයකින් අපි දැන් බටහිර වෙන්න පුළුවන්, පෙරදිග වෙන්න පුළුවන්, අපේ ජීවන ශාස්ත්‍රය තුළ තියෙන යම් යම් සිද්ධි වාචකත්වයේ යටින් තියෙන යම් යම් නියමයන් හඳුනා ගන්න ඕනේ අපි. නැත්තම් අපිට ඒවා යූස් කරන්න. මනුස්සයෙක් හම්බුනසන. ඒක තමයි විද්‍යාවයි. මාස් කියන මොකිනවනේ? මාස් එකතන කියනවා ලෝකයේ සියලුම විද්‍යාවන් පහළ වීමට ප්‍රධානම හේතුව තමයි මේ සමස්ත ලෝකය ප්‍රපංචමය වශයෙන් වැසී තියෙන. අපිට කෙලින්ම තියන දේ ඒ විදිහටම දීලා නැහැ. ඒ කියන්නේ මේ විදිහටම අපිට නිකන් මේ උදාහරණයක් විදිහට මේ විදිහට අපිට දැන් ඥාන ලැබ ගන්න මුලින්ම තමයි දෙවියන්වන් විතරයි මිනිසුන්ගේ කරන්න බෑ. ඒ නිසා අවශ්‍ය විද්‍යාව. විද්‍යාව අවශ්‍ය වෙන්නේ මොකක්ද? මේ වැසිලා තියෙන මේ ප්‍රපංචමේ ලෝකයේ විවිධ ප්‍රපංචයන් ක්‍රියාවලී ඒවා විනිවිද ගිහින්. ඒ අභ්‍යන්තරයේ තියෙන නියමානුකූලතාවයන් ලෝස් අනාවරණය කරගන්න. ඊට පස්සේ ඒක තමයි විද්‍යාව දැම්ම කියලා කියන්නේ. ඒක ඊට පස්සේ යූස් කරනවා මනුස්සයෙක් හඳුනගන්න. නමුත් අද බටහිරේ පාවිච්චි කරන්න පුළුවන් මනුස්සයෙක් අය අපේ දැන් පරමාණු බෝම්බ හදනවා අරපකටම මේ පාදක අන්නේ වගේ විතර තියෙන ඇත්ත වශයෙන්ම මේ සමාජ ක්‍රමයන් තමයි තියෙන්නේ. එතන විද්‍යාව අපේ වයිජක් කාඩේ ගෙමයි ඇත්ත වශයෙන්ම. විද්‍යාව මනුස්ස වර්ගයාගේ සගේ. ඔව් බොහොම මිත්‍රේ ඇත්ත වශයෙන්ම. මට ඒක මනුස්සයෙක් මාරු වන්නේ ලාය වෙන්නේ ඇත්ත වශයෙන්ම. ඒකයි මේක ඒක ගොඩනගා ගන්න දැන් විද්‍යාව විතර නෙමෙයි මේ දැන් ඔය කියන හරිත සමාජවාදී හරි අපි ඔය දැන් මොකක්ද කියන මම කියන්නේ මේ මොකද මේ ඒකීය ජාතික ආර්ථික සංකීර්ණය හරි අන්න ඒක අපි පාවිච්චි කරනවා. අපි එකම දේ වෙන්න ඕනේ මනුෂ්‍යත්වයේ මනුෂ්‍යයාට අවම හානියක් වන ආකාරයට මේ සබහාදාම එතනින් ගියාම පරිසරය මේති ඔක්කොම පාවිච්චි කරනවා. හැබැයි මාසික දෙන කියනවා 1840 සන්න මාස කියන්නේ තමන්ගේ ආර්ථික හා දාර්ශනික පිටපත්වල එයා වින සංකල්ප පරාරෝපණය කරනවා. එළියදී ඉගිලිත බා එයා කියනවා මේක ජයගත නොහැකි පසු මොකද අපි සබහ ධර්මයට බලපාන අතර අපි සුවදාමේ වෙනස් කිරීමකට කරන හැම උත්සාහයක්ම ඒකේ අනිත් පැත්තෙන් කියන පරාර්ථය ඒක තමයි ඊපස්සේදී ඒ කියන්නේ අපි මේ තියෙන පරිසරය වෙනස් කරන උත්සාහ කරන මිනිස්සු ජනගහනය වෙනකොට අපි හදන්න හැබැයි ඒක තුලනාත්මක අවබෝධය මේ තරංකාරීත්වයෙන් තොරව වෙනත් අර සහජීවනාත්මක ක්‍රම තියෙන අන්න ඒ වෙනතරේ කියන්නේ ඒක තමයි මේ අපි මේ කියන්නේ මගේ දැන් මේ චමිල් කියන කතන්දරේ එක බලනවා කියන්නේ. නමුත් බටහිර එක දිශේ දෙක. බටහිර ඒගොල්ලෝ කියනවා
ප්‍රින්සිපල් කියන්නේ මේ මිනිස්යා සුවදාම හාමුදුරුවෝ වෙන්න පුළුවන් ඔක්කොම නියමයන් ගැන උගහා අපි ටීවී කරනවා මිනිස්යා ඔක්කොම ඉන්න ඕනේ මේ පාලනය කරන්න ඕනේ ඈ එහෙම නේද ඒතුර යා සුවදාම පුරා දෙයක් බෙදෙනවා කියන්නේ ඒක නේද විෂය වේදක සම්බන්ධයක් හදනවා ඒ ඔබ්ජෙක්ට් රිලේ ඔබ්ජෙක්ට් සබ්ජෙක්ට් රිලේෂන්ෂිප් එක ගන්න ඕනේ සබ්ජෙක්ට් එක තමයි ක්‍රියාකාරී සක්‍රීය පුද්ගලයා පන්ති එහෙම නැත්නම් රාජ්‍ය එක ඔබ්ජෙක්ට් එක තමයි ඒකට යට වෙන සුභ දහම් පරිසරය ජීදී ඇලි ගංගා ඒක ප්‍රශ්නේ ඒක අපිට මුලවම කරා යූස් කරනවා මැස්ප්ලොයිට් කරනවා ඔක්කොම කරන්න ඕන ප්‍රශ්නාවත් අපි කරන්නේ ඒකට ගැටු වෙයි මෙහෙත් වෙයි දැන් මහත්තයරට මෙහෙත් දෙනවා නේද දීවැඩි කරනවා මෙහෙත් දෙනවා දැන් සිස්ටම් එකේ තියෙනවා දැන් නම් අපි කියන්නේ සිස්ටම් එකකට දෙන්නේ නේද සිස්ටම් එක පරිසරය වදින්නේ